සිල්ව නයිට්‍රේට් එක ප්‍රතික්‍රියාව බලන්නේ. මුලින්ම ජලීය සිල්ව නයිට්‍රේට් ද්‍රාවණයක් අරගෙන ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. එතකොට අපිට AgOH මේක අස්ථායි. මේකට ආපහු ජලීය ඇමෝනියා දානවා. එතකොට තමයි ඇමෝනියා සිල්ව නයිට්‍රේට් හම්බෙන්නේ. AgNO3 ammonia. මේකට තමයි අපි කියන්නේ ටොලන් කියලා. අපිට මේ විදිහට ලියන්න පුළුවන් AgNH3. මෙන්න මේ විදිහට මේක ටොලන් කියලා කියන්නේ. ammonia silver nitrate වලට අපි කියන්නේ ටොලන් කියලා. අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන් AgNH3 2+ OH- මේ ආකාර තුනටම අපිට ටොලන් නැත්තම් ඇමෝනියා සිල්ව නයිට්‍රේට් ලියන්න පුළුවන්. මං කිව්වා සිල් නයිට්‍රේට් වලට NaOH දාපුවම මේ හැමෙන AgOH කියන සංයෝගයේ අස්ථායි. ඒ හින්දා මේක Ag2O බවට පත් වෙනවා. මේක දුඹුරු පාටයි. Ag2O. ඊළඟයි බලමු මෙන්න මේ ඇල්කයිනේට ඇමෝනියා සිල්ව නයිට්‍රේට් දාපුවම මොකක්ද හම්බෙන ඵලය කියලා. මේ Ag+ මෙතනට සම්බන්ධ වෙලා මෙන්න මෙහෙම සංයෝගයක් හම්බෙනවා. මේක අවක්ෂේපයක්, සුදු පාට අවක්ෂේපයක්. ආම්ලික ඇල්කයින් හඳුනා ගන්න ඇමෝනියා සිල්ව නයිට්‍රේට් දාන එකත් අපිට එදා ගන්න පුළුවන්. මොකද සුදු පාට අවක්ෂේපයක් හම්බෙනවනේ. ඊළඟට ඇමෝනියා Q+ ක්ලෝරයිඩ් දාන්නේ. මේ Q+ ක්ලෝරයිඩ් සුදු පාටයි. CuCl නැත්නම් Cu2Cl2 කියලත් අපි කියනවා. මේක සුදු පාටයි. මේකට ජලීය ඇමෝනියා දාන්නේ. ජලීය ඇමෝනියා දාපුවාම CuNH3 2+ Cl- මෙහෙම හරි නැත්තම් Cu2Cl2 ජලීය ඇමෝනියා CuNH3 2+. මේ හැදෙන සංයෝගය අපිට මේ ආකාරවලට ලියන්න පුළුවන්. CuCl ammonia මේ විදිහට ලියන්න පුළුවන්. නැත්තම් Cu2Cl2 ammonia නැත්තම් මේ වගේ CuNH3 2+ ammonia Q+ chloride ඒ ආකාරයට ලියන්න පුළුවන්. මෙන්න ඇල්කයිනයක් තියෙන එක ආම්ලික ඇල්කයිනයක්. මේකට අපි ammonia Q+ chloride දානවා. එතකොට අපිට හම්බෙනවා රතු දුඹුරු පාට අවක්ෂේපයක්. රතු දුඹුරු පාට අවක්ෂේපයක්. මේකට රතු දුඹුරු අවක්ෂේපයක් කියනවා. නැත්නම් සමහර පාස් පේපර් වල තියෙනවා චොක්ලට් දුඹුරු පාට අවක්ෂේපයක් කියලා. නැත්නම් චොක්ලට් දුඹුරු පාට අවක්ෂේපයක්. එතකොට ඇමෝනියා Q+ ක්ලෝරයිඩ් දාන එකත් ඇමෝනියා සිල්ව නයිට්‍රේට් දාන එකත් සාමාන්‍ය ඇල්කයිනයකින් ආම්ලික ඇල්කයිනයක් වෙන් කරන්න හඳුනා ගන්න පුළුවන්.